අයිබෝවන් කියලා පිළිගන්න සීලුම් දෙනා. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් හිතන හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතින් මේ දවස්වල ඉතින් අද ද ඩ්‍රිෆර් ගැන 19 වෙනි වීඩියෝ එක. ඉතින් ළමයි අපි A to Z segment එකට ආරම්භයක් ගත්තා. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරේ ඇල්ල ගැන. ඉතින් A to Z segment එකේ දෙවෙනි වීඩියෝ එක තමයි අද. ඉතින් අද මම කතා කරන්නේ අපුතලේ ගැන. ඉතින් ගයිස් හපුතලේ කියන්නේ ඉතින් ලස්සනම ලස්සන ප්‍රදේශයක් ඌව පළාතේ පිහිටලා තියෙන. ඉතින් ඒ වගේම තමයි සබා සෞන්දර්යය වගේම තමයි සංචාරක ස්ථාන ගත්තත් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ හපුතලේ ප්‍රදේශයේ සම්බන්ධව. ඒ වගේම තමයි හපුතලේ ආශ්‍රිතව සහ හපුතලේ බැඳුණු ගොඩාක් ලොකු තොරතුරු කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ගයිස් සුපුරුදු පරිදි ඉතින් වීඩියෝ එක වලට තේරුම් ගන්න ලේසියට වගේම මට එක්ස්ප්ලেইন කිරීමේ පහසුව දෙසත් ඉතින් හපුතල ඒරියා එක ගැන කතා කරන්න. ඉතින් මේ සියලුම දේවල් මම පොඩක් සායකට බෙදාගත්තා. ඉතින් ළමයි ඔන්න ඔය කියන කරුණු කාරණා 6 ගැන තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් channel එකටත් අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ channel එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ මේ traveling සහ tourism සම්බන්ධව කරන videos වගේ දේවල් තමයි. එහෙනම් guys අපි යන් අද වීඩියෝ එක බලන්න. ඉතින් ගයිස් අපි ඉස්සල්ලාම හපුතලේ ලොකේෂන් එක ගැන කතා කරොත් හපුතලේ පිහිටලා තින්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි හපුතලේ ප්‍රදේශය පිහිටලා තින්නේ. ඒ වගේම තමයි කොළඹ බදුල්ල මේන් රෝඩ් එකේ දියතලාව සහ බෙරගල කියන මේජර් සිටිස් දෙක අතර තමයි හපුතලේ කියන නගරය බේස් වෙලා තින්නේ. ඒත් එක්කම තමයි ගයිස් කොළඹ බදුල්ල මේන් රෝඩ් එකේ කොළඹ ඉඳලා කිලෝමීටර් 201ක වගේ ප්‍රමාණයක් ආවම ඔයාලට මේ හපුතලේ ප්‍රදේශයට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් ගයිස් හපුතලේ මම කිව්වා වගේම සංචාරක පුරවරයක් නිසා ඉතින් හපුතලේ මොන වගේ accommodationsද බලාගන්න පුළුවන් වෙන්නේ සහ ඒ වගේ මිල ගණන් මොනවා වගේද වෙන්නේ සහ මොන විදියට දේවල් හොයාගන්න කියන එක සම්බන්ධව අපි කතා කරමු. ඉතින් ළමයි accommodations ගත්තම හපුතලේ ප්‍රදේශයේ ගොඩක්ම බලාගන්න පුළුවන් වෙන්නේ අපිට guest houses, rest houses, ඒ වගේම තමයි holiday bungalows, hotels, ඒ වගේම තමයි cabanas, villas. ඔන්න ඔය වගේ concepts වලට නිර්මාණය වෙච්ච accommodation තමයි ඉතින් අපිට හපුතලේ ප්‍රදේශයේ බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ළමයි prices ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 2000-2500 ඉඳලා පටන් ගත්තම කාමරයක් සාමාන්‍යයෙන් ලක්ෂය දක්වා ඒ price range එක අතර තමයි අපිට හපුතලේ ප්‍රදේශයේ තියෙන accommodations වල prices දක්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys වෙනද වගේම හොයාගන්න ලේසිම විදියට මම recommend කරන්නේ Google එක. ඉතින් Google එකේ search කරන්න accommodation places in හපුතලේ කියලා. ඉතින් ඔයාලට ගොඩක් ලොකු list එකක් බලාගන්න පුළුවන් වෙයි හපුතලේ හා සම්බන්ධව තියෙන accommodations වර්ග සහ accommodations. ඉතින් ඔයාලට වෙනද වගේ කියනවා වගේම ඉතින් මේ දේවල් එක කලින් communication එක තියාගෙන ඔයාලගේ dates වගේ දේවල් කලින්ම book කරගෙන ඉතින් ඒ වැඩ කටයුතු ටික අන්න ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ළමයි අනිත් විශේෂතම කාරණාව තමයි transportations. ඉතින් transport ගැන කතා කරනකොට ඉතින් bus එක, train එක සහ own vehicles. ඉතින් ඔය කියන concepts තුන තමයි ඉතින් හපුතලේට reach කරන්න පුළුවන් transportation modes ඉදිරියේ ඉන්නේ. ඉතින් guys train එක ගැන කතා කරොත් ඉතින් හපුතලේ station එකක් තියෙනවා. ඉතින් උඩරට දුම්රිය මාර්ගයේ තියෙන තවත් ලස්සනම ලස්සන ස්ටේෂන් එකක් තමයි හපුතලේ ස්ටේෂන් එක. කියන්නේ ඉතින් ට්‍රේන් එකිනුත් ඔයාලට හපුතලේට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් ට්‍රේන් ෂෙඩියුල්ස් ටික සහ ට්‍රේන් ටයිම්ස් ටිකත් ඉතින් මම ඔයාලට මෙතනින් ඩිස්ප්ලේ කරන්නම්. ඉතින් ඔයාලට
හබුදුරේ ළඟ වෙන වෙලාවල් සහ හබුදුරෙන් පිටත් වෙන වෙලාවල් ඒ වගේම තමයි කොළඹින් පිටත් වෙන වෙලාවල් ওই සීලුම දේවල් ඉතින් ඔයාලට මෙතනින් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගයිස් බස් එක ගැන කතා කරනකොට ඉතින් හබුදුරේ බේස් වෙලා තියෙන්නේ ඉතින් කොළඹ දුල්ල මේන් රෝඩ් එකේ නිසා ඉතින් ගොඩක්ම වැඩිපුරම මේ පාරේ ගමන් කරන්නේ කොළඹ බදුල්ල යන බස්. ඉතින් ඒ බස් වලනුත් ඉතින් ඔයාලට හබුදුරේට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වැල්ලවාය දක්වා ගමන් කරන බස්, ඒ වගේම තමයි හල්දුමුල්ල දක්වා ගමන් කරන බස්, ඒ වගේම තමයි බලංගොඩ දක්වා ගමන් කරන බස්. ඉතින් ඔය වගේ බස් කීපයකුත් ඉතින් මේ කොළඹ බදුල්ල මේන් රෝඩ් එකේ ගමන් කරනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ගමන් කරන්නේ කොළඹ බදුල්ල යන දුර ගමන් බස් සේවාවන් තමයි. ඉතින් මේ බස් වලනුත් ඉතින් ඔයාලට හබුදුරේට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගයිස් බස් ගැන කතා කරනකොට පානදුර දක්වා ගමන් කරන බස් කීපයකුත් තියෙනවා. ඉතින් ඒ බස් උද්ධාවණය වෙන්නේ මේ හබුදුරේ හරහා තමයි. ඒ වගේම තමයි ඇල්පිටිය බදුල්ල බස් එකකුත් උද්ධාවණය වෙනවා. ඉතින් ඒ බස් එකක් ගමන් කරන්නේ මේ හබුදුරේ හරහා කොළඹ බදුල්ල මේන් රෝඩ් එකේ තමයි. ඉතින් ගයිස් ඕන් මේකර්ස් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලගේ වාහනයක් ඔයාලට තියෙනවා නම් ඉතින් කිසිම කරදරයක් නැතුව හබුදුරේ ප්‍රදේශයට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් ගයිස් ඊළඟ වැදගත්ම කාරණාව තමයි ෆුඩ්ස් ඇන් බෙවරේජ්. ඉතින් ෆුඩ්ස් ඇන් බෙවරේජ් ගැන කතා කරනකොට ඉතින් ඔයාලා ඇකමඩේෂන් එකක් හබුදුරේ ප්‍රදේශයෙන් සිලෙක්ට් කරගත්තොත් ඉතින් ඔයාලට ඇකමඩේෂන් එකෙන් කැම්බීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හබුදුරේ සිටි එකේ ඉතින් ඕන තරම් කඩසාප්පු තියෙනවා. ඉතින් කැම්බීම ඒ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැම්බීම ගැන නම් ඉතින් ඇත්තටම බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඉතින් කැම්බීම සඳහා අවශ්‍ය වෙන සියලුම පහසුකම් ඉතින් මේ හබුදුරේ ප්‍රදේශයේ ඉතින් බලාගන්න පුළුවන්. ඉතින් ගයිස් ලෝකල් කමියුනිටි ගැන කතා කරොත් ඉතින් හබුදුරේ ප්‍රදේශයේ ඉතින් හබුදුරේ ප්‍රදේශයේ ගොඩක්ම ජීවත් වෙන්නේ ඉතින් අපේ ආදරණීය දමිළ ජනතාව තමයි. ඉතින් බෞද්ධයෙක්ම ජීවත් වෙන්නේ. ඉතින් ලෝකල් කමියුනිටි එක ගත්තම ඉතින් ගොඩක්ම හබුදුරේ ප්‍රදේශයේ තේවගාවත් එක තමයි ගොඩක්ම මේ සාසම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් තේවතු තේව කර්මාන්ත ශාලා වගේ දේවල් ඉතින් විශාල ප්‍රමාණයක් ඉතින් මේ හබුදුරේ ප්‍රදේශයේ බලාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගත්තම වගා කටයුතු, ඒ වගේම තමයි සත්පාලන කටයුතු, ඒ වගේම තමයි සංචාර කර්මාන්තයත් එක්ක යන කටයුතු වගේ දේවලුත් ඉතින් මේ හබුදුරේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව විසින් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම තමයි කඩසාප්පු වගේ දේවල්, ආහාර කෑම බීම වගේ දේවල් සෙල් කරන දේවල් ඉතින් හයර් වගේ දුවන කට්ටිය ඉතින් ඔන්න ඔය වගේ ලෝකල් කමියුනිටි එකක් තමයි ඉතින් හබුදුරේ ප්‍රදේශයේ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගයිස් හබුදුරේ ක්ලයිමේට් එක ගැන කතා කරනකොට ඉතින් හබුදුරේ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1431ක වගේ උස ප්‍රමාණයකින්. ඉතින් ඒ වගේම තමයි වාර්ෂික උෂ්ණත්වය සටහන් වෙන්නේ හබුදුරේ ප්‍රදේශයේ සෙල්සියස් අංක 23ත් 24ත් වගේ ඔන්න ඔය පරාසයක තමයි. ඉතින් හබුදුරේ ගත්තම ක්ලයිමේට් එක සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් මීදුමින් වැසුණු වලාකුළු වලින් බර වුණ, ඒ වගේම තමයි ටිකක් සීතල ප්‍රදේශයක් විදිහට තමයි ඉතින් අපිට මේ හබුදුරේ ප්‍රදේශයේ ක්ලයිමේට් එක දක්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගයිස් අනිත් විශේෂතම කාරණාව තමයි හබුදුරේ ඇවිල්ලා බලන්න තියෙන දේවල්. ඉතින් හබුදුරේ කියන්නේ ගොඩක් සංචාරක ස්ථාන වලින් බහුල වෙච්ච තැනක්. ඒ වගේම තමයි ඌව පළාතේ තියෙන අනිත් සංචාරක ස්ථාන වලට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන් හබ් එකක් විදිහට තමයි ඉතින් මේ හබුදුරේ ප්‍රදේශය අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් හබුදුරේ අපට ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ස්ථාන ගැන කතා කරොත් ඉතින් ලිප්ටන් සීට්, ඒ වගේම තමයි තොටලාගල ලේක් එක, ඊගල් රොක් එක, ඒ වගේම තමයි දමේ තැන ටී ෆැක්ටරි එක, ඒත් එකම තමයි හබුදුරේ ස්ටේෂන් එක, හබුදුරේ ගැප් එක, ඇඩිෂන් බංගලෝ එක. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධාන සංචාරක ස්ථාන රැසක් වලට මේ හබුදුරේ ප්‍රදේශයට ආවොත් බලාගැනීමේ හැකියාව තියෙනවා.